අයිබෝන් මගේ දුව පුතාලා සිර දිනාටම අදාපි ගුරුගෙදර වෙනුවෙන් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔයාලා සිර දිනාම ඉතාම ආදරයෙන් මේ අවස්ථාවේදී පිළිගන්නවා දුව පුතේ අපි හැම කෙනාම කුඩා කාලේ ඉඳලම තමන්ට හොඳ අරමුණක් තියාගන්න ඕනේ තමන් හොඳ අරමුණක් තියාගත්තොත් තමයි තමන්ට සාර්ථක මිනිස්සෙක් වෙන්න පුළුවන් වෙන්නේ අපි ඉස්කෝලේදී නැත්නම් අපේ දෙමව්පියෝ අපිට සාර්ථක මිනිස්සු ගැන කියා දෙනවා නේද ඉතින් ඒ සාර්ථක පුද්ගලයෝ එක පාටම සාර්ථක වෙන නෑ දුවේ පුතේ ඒගොල්ලෝ සාර්ථක වෙලා තියෙන්නේ එයා පුංචි කාලේ ඉඳන්ම එයාලා හොඳ හිතේ ඉලක්ක තියාගෙන තියෙනවා ඒ ඉලක්ක සපුරා ගත්තම තමයි ඒගොල්ලෝ සාර්ථක පුද්ගලයෝ බවට පත් වෙලා තියෙන්නේ ඉතින් අදත් මම මගේ ආදරණීය දූල පුතාලාට කතා කරලා කියන්නේ මේ ඔයාලා ජීවිතේටත් පුංචි කාලේ ඉඳන්ම අරමුණක් තියාගන්න ලස්සන ඉලක්කයක් තියාගන්න ඒ ඉලක්කය සම්පූර්ණ වෙනකොට මගේ දුවාල පුතාලා සියලු දෙනාම සාර්ථක මිනිසෙක් වෙයි. ඉතින් දුවේ පුතේ අද මම මේ යෝජනාව ඔයාලට කරන අතරෙම ඔයාලට පේනවා ඇති ඔයාලා ඉස්සරහා මේ මේසෙ උඩ විවිධ දේවල් තියෙනවා. ඒවා දකින්නට ඔයාලට හිතෙනවා ඇති මොකද්ද මේ සර් අද කරන්න හදන පාඩම කියලා. දුවේ පුතේ අද අපි කරන්න බලාපොරොත්තු වෙන පාඩම තමයි පරිමාවහ ධාරිතාව පරිමාවහ ධාරිතාව කිව්වම අපේ ජීවිතය හා සම්බන්ධ ගොඩාක් දේවල් වලට සම්බන්ධ වෙනවා මොකද අපේ ගෙදර එළදෙනගෙන් කිරි දොවා ගන්න කිරි ටික අපිට මැන ගන්න ඕනේ වෙනවා නේද ඒ වගේම තමයි අපි කඩේට ගිහිල්ලා පොල් තෙල් ටික ගේන්න ඕනේ ඒ වගේම භූමි තෙල් ගේන්න අපේ දුවාල පුතාලා යනවා ඇති කඩේට ගියාම මේ ලීටර මිලිලීටර වලින් ඒව මැනලා දෙනවා දුවේ පුතේ මම ඔයාලට අද කතා කරන්න එතකොට මේ පරිමාවහ ධාරිතාව ගැන බලමු අපි පරිමාවහ ධාරිතාව මනින්නේ මොනවයින්ද කියලා මේ තියෙන්නේ අපි පරිමාවහ ධාරිතාව මනින්න පාවිච්චි කරන උපකරණ ඔයාලට පේනවා ඇති මම ගොඩාක් දේවල් ගෙනහලා තියෙනවා මේ එක එක විදිහේ භාජන මේ හැම එකකින්ම අපිට පරිමාව මනින්න පුළුවන් ඒ වගේම පෝච්චයක් ගහලා තියෙනවා ජොග් ගෙනහලා තියෙනවා මේ ඔක්කොම අද දවසේ ඉලක්කය මගේ සම්පූර්ණ කරගන්න මේ සියලු දෙනා මේ සියලු දේ මම සූදානම් කරගෙන ඉන්නේ පරිමාව හා ධාරිතාව මනින්න ලීටර පාවිච්චි කරනවා ඒ වගේම මිලිලීටර පාවිච්චි කරනවා එතකොට ලීටරයක් කියන්නේ කොච්චරද මිලිලීටරයක් කියන්නේ කොච්චරද කියලා මගේ පුතාලා දුවලා හැම කෙනාම දන්නවා මම පහුගිය දවසක ඉස්කෝලේ දරුවන්ගෙන් ඇහුවා දවසකට වතුර කොච්චර බොනවද කියලා ඒ දරුවා කිව්වා මම ලීටර 3ක් බොනවා කියලා මම කොහොමද යමන්නේ එයාගේ කුඩා වතුර බෝතලයක් තිබුණේ ඒකෙන් 3ක් බොනවා ඉතින් මම කව දුවේ පුතේ ඒක ලීටරයක් අල්ලන එකක් නෙවෙයිනේ ඔයාලා ලීටරයක් කියලා කිව්වට ලීටරයකට අල්ලන ප්‍රමාණය අපි හොඳට දැනගෙන ඉන්න ඕනි ඒක නිසා තමයි මම මේ ද්‍රව කොට වතුර මේ පාටකල වතුර ගෙනහලා තියෙනවා ඔයාලට මැනලා පෙන්නන්නයි මම මේ සූදානම් වෙන්නේ. ඉතින් අපි ඉස්සල්ලාම දැනගන්න ඕනේ ද්‍රව මැනීමේ ඒකක විදිහට අපි පාවිච්චි කරන්නේ ලීටරය. අපි සිංහලෙන් කියනවා නම් ලීටරය කියලා කියන්නේ මේ විදිහට. ලීටරය කියන්නේ මිලිලීටර 1000ක් දුවේ පුතේ. ඒතර මිලිලීටර 1000 අපි මේ විදිහටත් ලියනවා. ඔයාලයි පෙළපොත බලන්න චුට්ටක්. ඒ පෙළපොතේ තියෙන්නේ ගොඩක් වෙලාවට 1L එක මිලිලීටර නෙවෙවොත් මිලිලීටර 1000ක් විදියට ඔය විදියට තමයි අපිට ලියන්න වෙන්නේ මේ තියෙන්නේ විවිධ භාජන වලට විවිධ ද්‍රව ප්‍රමාණ දාලා තියෙනවා එතකොට අපිට මේ වගේ භාජනයකට ඒ වගේ ද්‍රව ප්‍රමාණයක් දැම්මම මම ඉස්සල්ලාම දාලා පෙන්නන මේ වගේ භාජනයක් බලන්න ඔන්න ඒ භාජනයේ මම වතුර ගොඩාක් පුරවලා තියෙනවා මේ වතුර ප්‍රමාණය කොච්චරද කියලා ඔයාලට පේනවද පුළුවන් නම් මයි පුතාලට හිතන්න චුට්ටක් හරි මේකේ තියෙනවා දැන් 700 සහ 800 700ක් නෙවෙයි එතන තියෙන්නේ 800ක් නෙවෙයි එහෙම පේනවා නේද එතන 700යි 800යි අතර මැද තමයි මේ පරිමාව දීලා තියෙන්නේ එහෙනම් එතන තියෙන්නේ දරුවනේ 700යි 800යි අතරේ මිලිලීටර් 100ක් තමයි පරතරයේ තියෙන්නේ එතකොට මේ මිලිලීටර් 100 භාගයක් තමයි මෙතන තියෙන්නේ එතකොට ඒකේ ප්‍රමාණය වෙනවා
मिलीलीटर 750 ඒ වගේම මගේ දූල පුතාලා මේක බලන්න මේකත් දැන් ඔයාලා තව ටිකක් ලොකු කරලා පෙන්නන්නම් මේ විදියට ඔව් දැන් හොඳට පේනවා නේද හරි දැන් මේකේ තියෙන ප්‍රමාණය බලමු අපි මේකේ තියෙනවා මිලිලීටර් 350ක් නෙවෙයි 400 තියෙන උඩ 400ක් නෙවෙයි එතකොට 350යි 400 අතර මිලිලීටර් තියෙනවා 50ක් එතකොට මිලිලීටර් 50ක් තියෙනකොට අපි බලමු මෙතන කුඩා අර දිගු ඉරි කීයක් උඩට ගිහිලාද කියලා එතකොට මේ අතර කොටස් පහකට බෙදලා තියෙන නිසා එතන කොටස් තුනක් තියෙනවා 350 360 370 380 එතන මම මේ පෙන්නලා තියෙන පරිමාව තමයි ඒකේ මිලිලීටර් 380ක් හොඳයි ඊගාවට දුවේ පුතේ දැන් ඔයාලට මම පෙන්වන්න හදන්නේ මෙයාලට තිරේ පේන භාජන දෙකේ අල්ලන ජල පරිමාව කොච්චරද කියලා පේනව නේද ඔව් මේ මිනුම් සරාවෙන් ඉස්සල්ලාම මම මේ කේතලේ අල්ලන ජල පරිමාව මනින්න හදන්නේ ඊට ඉස්සල්ලා මගේ හොඳ පැටව වගේ දුවලා ගිහිල්ලා ඔයාලගේ ගන්තේ අච්චු පුතයි කඩදාසියකුයි පෑනකුයි ගේන හොඳ ළමයි වගේ මම මේක මනින අතරේ ඔයාලා ඉක්මනට සූදානම් කරගෙන එන්නේ ටික හරි නේද හරි ළඟ ඉන්න කාට හරි කියවලනොත් කමන්නේ ඉක්මන ළඟට ගන්න එක හොඳයි එහෙනම් පුතේ දුවේ බලන්න දැන් මම මේ කේතලේ අල්ලන ජල පරිමාව කොච්චරද කියලා ඔයාලා හිතලා ලියන්න බලන්න මේකේ කොච්චර තියනවද කියලා දැන් හරි මේකේ දැන් කොච්චර ජල පරිමාවක් තියනවද කියලා ඔයාලා හිතලා දැන් නිමානය කරලා ලියන්න ඕනේ හොඳයි දැන් බලමු අපි කට්ටියත් එක මැනලා ඔයාලට පේනවා ඇති දැන් මම මේකේ මැන්නා නේද මෙන්න මෙතන තමයි මිලිලීටර 1000ක් මිලිලීටර 1000ක් කියන්නේ දරුවනේ ලීටර එකක් කියලා ඔයාලා දන්නවා හරි දැන් මම මේක මේ දැන් හදාගත්ත පුනීලයක් ඔයාලට හදාගන්න බෑ මේ වගේ පුනීලයක් මේ දවස්වල ඇඳිලි නීති නිසා මට පුනීලයක් හොයාගන්න බැරි වුණා මං ශනිකව මේ වගේ පුනීලයක් හදාගත්තද පාඩමට දැන් මගේ දූල පුතාලා කියන්නේ දැන් මේ ලොකු බෝතලේ මම කොච්චර දැම්මද? ඔව් ලීටර 1යි. තව තියෙනවා මේකේ මේ. ආපහු දාලා බලමු. एक तव लीटर तीन पेन ने मिथना मिल लीटर दाहक तीन एक लीटर एक तर ओम उन्हें तव लीटर दे मेक दान दम की दमद मे बाजने मेकट मेके देखा दम ने तो देखा किया लीटर किया इध लीटर देखा दम बान मगे दुवल पुताला वाल उत्तरे मट तावद किया मेके उत्तरे वेन्नोनी लीटर देखा एक मेव दिला पुलवा मीलंगट तव बाजन तीन पीलग ओ ए मेक ने अरे मेक बलम पीना तीन किला मेके පරිස්සමෙන් අක්කරන්න වෙනව නේද? බිම හැලුනොත් එම අපේ මිනුම වරදින්න පුළුවන්. ඒකේ ලීටර 1යි. එකක් දාමු බලන්න.
දැන් ඔයාලට ඉස්සලා ලියන්න කිව්වේ නැහැනේ කොච්චරද කියලා ඔක්කොම දැන් එහෙනම් මේ ටිකත් එක බලලා ඔය කඩදාසියේ ලියන්න බලන්න කොච්චර දිනවද කියලා ඉතුරු ටිකත් එක බලලා හිතලා හා හිතන අතරේ ඔය ලියන අතරේ මම මේ ටික දානවා හොඳයි බලන්න මෙතන කොච්චරද කියන්නේ කියලා මිලිලීටර 200ක් තියෙනවා එහෙනම් ඒ 200ත් මම මේකටම දාන්නම් හරි දැන් බලන්න මයි දෝලපතාල හැමෝම තමන් ලියපු උත්තරේ නිවැරදිද කියලා අපි මැන්නම නම් ආවේ ලීටර 1යි මිලිලීටර 200යි ඒක ලියන්නේ මේ විදියට නේද අපි ලියන්නේ මේ විදියට නේද ලීටර 1යි मिलीलीटर देसी आई विधि तमें आप योग लिया दी हाई दैंगना वाला कड़दासी तव वेडकरण तीन वाला पेनों मे जोग पेन अद मे जोग को अलनोदेला मै दूल बुता दैंग हितर लियान बल दैंग अतर निमाने करोनवा अरे हितर लियान बल दरुआ मे बाजें को अलनोदेला හරි දැන් මම මේක මේ වාදනයෙම පුරවන්න නේද ඔන්න මම මේ වාදනය පුරවලා ගත්තා ඔයාලා දැන් ගානක් ලියලා නේ තියෙන්නේ හොඳයි එහෙනම් දැන් බලමු අපි මේ වාජනයේ අල්ලන ජල පරිමාව කොච්චරද කියලා අපිට නිමානය කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතා ආසන්නව ගානක් ඔයාලා හිතනවා නම් හිතලා තිබුණොත් ගොඩක් සාර්ථක වෙලා. හරි බලමු කොච්චරද කියලා. මෙතන තියෙනවා ලීටර 1ක්. කියන්නේ මිලිලීටර 1000ක් මෙතන දැන් නේද? ඒකත් මම මේකට දානවා. අපි දැන් මනින්න සූදානම් වෙන්නේ මේ වාජනයේ තියෙන වතුර ටික. මේ ඉතුරු ටිකත් අපි දාලා බලමු මේකට. नोकम दम्मा पोड कत्तरूनेगाव अरे मिथन तीनवा मिलीटर हारसीयक इतोट मे बाजने मे जोगे अल्लन मुल परीमावदेट को अन्नपुलवाने मम्मी कद्दम्मा मेकट मे बाजने को अल्लुवाद लीटर एकाई मिलीटर हारसीय को लीटर एकाई मिलीटर हारसीय दें द्वेपुते वाला दियर मेन्ना मोनोइंद अभी दियर मेन्नी लीटर सह मिलीटर वरिंग अभी दियर मेन्ना नेद होंदाई अभी तो उन्न दें चूटी अभ्यास तीरा नेद वाला अच्छुपोते पेरलान दें बालाने हेट देवनी पिटुए हेट देवनी पिटुए मेन्न मेम अभ्यास तीरा ඔබගේ පන්ති කාමරයේ සොයාගත හැකි විවිධ භාජන වලට අල්ලන ද්‍රව ප්‍රමාණ ලීටර සහ මිලිලීටර ඇසුරෙන් නිමානය කරන්න ඉස්සල්ලාම තියෙන නිමානය කරන්න කියලා ඊට පස්සේ මිනුම් සරාවක් භාවිතා කර එම නිමාන නිවැරදි කර නිවැරදිදයි බලන්න ඒ අනුව පහත වගුව සම්පූර්ණ කරන්න මයි දූල පුතාලා දැන් කල්පනා කරයි කෝ අපිට මිනුම් සරා ඔයාලා gedara තියෙන දේවල් පාවිච්චි කරන්න පුළුවන් वतर बोतल आगे वतर बोतले नंगी वतर बोतले पावच मकने वाले गिदर केतले अम्मा ते हदन जोग एव अरगे नव मित्र लिया लियलाट पास वाल हई उत्तर लिया सल हितर लिया निमाने करोनी निमाने करल इवर वेलाये अरे मंकी नंगी के मल की बोतले ना मिनम सल कुन कल तीन वतर बोतल तीयनवा पावच करला हरियर मेनकोच्चर दिखे बलागा नोनी
එහෙම වුණාම ඔයාලයි නිමානයයි සැබෑදෝ ප්‍රමාණයයි ආසන්න අගයක් තියෙනවා නම් ඔයාගේ නිමානය කිරීම ඉතාම සාර්ථකයි හොඳයි දුවේ පුතේ අපි ඊළඟට බලමු ලීටර වලින් යම් ප්‍රමාණයක් දීලා තිබුණම ඒක මිලිලීටර වලට කොහොමද හරවගන්නේ කියලා එතකොට අපිට පේනවා මෙතන මේ ලීටර 3ක් මම දීලා තියෙනවා නේද එතකොට ලීටර 3ක මිලිලීටර ප්‍රමාණය සොයන්න ගියාම අපි ඉස්සලා ඉගෙන ගත්ත ලීටරයක් කියන්නේ මිලිලීටර 1000යි කියලා නේද මගේ පුතාලා එහෙමනම් මෙතන ලීටර 3ක් කියන්නේ ඒ වගේ 1000වා 3ක් අපි මෙහෙම ගන්න පුළුවන් 1000යි 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 එතකොට කීයද මගේ පුතාලා කියන්නේ 1000වා 3ක් කීයද කියලා 1000වා 3ක් 3000යි එතකොට ලීටර 3ක් කියන්නේ මිලිලීටර 3000යි හොඳයි අපි ඊළඟට බලමු එහෙනම් මම චූටි අභියෝගයක් දෙනවා ඔයගොල්ලන්ට මෙතන තියෙනවා ලීටර 2යි ලීටර 12යි ලීටර 20යි හරි ඔයාලගේ පෑන ගන්න කොලේ ගන්න පුළුවන් තරම් ඉක්මනට ලියන්න බලන්න මෙතන තියෙන ලීටර වලට මිලිලීටර වලට හරවලා හරි පුළුවන් තරම් ඉක්මන ලියන්න ඕනි දැන් බලමු එහෙනම් ලීටර 2ක් කියන්නේ මිලිලීටර කීයද 2000යි හරි නම් ඔයාම හරියට දා ගන්න දැන් තර ලීටර 12ක් කියන්නේ 1000වා 12ක් 1000වා 12ක් කියන්නේ 12000ක් නේද? ඒතර 12000ක් වෙනවා. ඒතර ලීටර 20ක් කියන්නේ මිලිලීටර 20000යි. කොබාන්න මයි පුතාලා තුනම හරි අය. හොඳයි. ඒගොල්ලන්ට මම අපුඩියක් ගහනවාද දවසේ? ගොඩක් හොඳයි. ඊළඟට අපි බලමු ලීටර සහ මිලිලීටර වලින් අපිට දුවේ පුතේ ඉස්සල් ලීටර විතරයි දුන්නේ දැන් ලීටර සහ මිලිලීටර වලින් යම් ප්‍රමාණයක් දුන්නම එතන තියෙන මිලිලීටර ප්‍රමාණය හොයාගන්නේ කොහොමද කියලා එතකොට අපි කරන්නේ මේ බලන්න හොඳට තිරේ දිහා මේ ලීටර 7ක් කියන්නේ මිලිලීටර 7000ක් වෙනවා ඊට පස්සේ එතින්ට එකතු කරගන්න ඕනි අපි ඊගාවට අපි ගන්න මෙතන තියෙන මිලිලීටර 500 හදදාහයි පන්සිය එකතු වනාම මිලිට හද්දාස් පන්සීයක් වෙනවා නේද හොඳයි එහෙනම් ඔන්න තාභියෝගයක් තියෙනමයි දූලපුතාලට මෙන්න මෙතන තියෙන ද්‍රව ප්‍රමාණ මිලිලීටර වලට හරවලා පුළුවන් තරම් ඉක්මනට දැන් කඩදාසි හදන්න බලන්න පුළුවන් තරම් ඉක්මනට ඕනේ හොඳයි එහෙනම් තුනයි ලීටර 500යි මිලිලීටර කියන්නේ මිලිලීටර 3500යි ඊළඟට ලීටර 10යි මිලිලීටර 100යි කියන්නේ මිලිලීටර 10000 10100ක් වෙනවා නේද ඊළඟට ලීටර 4යි මිලිලීටර 50යි කෝබාන්මයි දූල පුතාලා 450 නේද දැම්මේ 450 නේද කෝබාන්න 450 දාපු කට්ටිය අන්න දැන් නම් මූණ ටිකක් ඇඹුල් වෙයි ඔව් ලීටර 4ක් කියන්නේ 4000යි ලීටර 50ක් කිය මිලිලීටර 50ක් කියන්නේ 50යි 4000යි 50යි එකතු කරාම 4050යි කොබන්න උත්තරේ හරියයි ඔක්කොම හොඳයි හොඳයි එහෙනම් අපි දුවේ පුතේ ඊළඟ කොටසට යමු එමනම් පහ සඳහන් මිලිලීටර ප්‍රමාණ ලීටර සහ මිලිලීටර වලින් ලියන්න දැන් දීලා තියෙන්නේ මිලිලීටර වලින් මිලිලීටර තියෙන 2350ක් ඒක දැන් කොහොමද අපි ලීටර වලට හරවගන්නේ මෙතන තියෙනවා 1000වා 2ක් නේ 1000වා 2යි තව තියෙනවා මිලිලීටර 350ක් මේ මිලිලීටර 2000න් ලීටර 2ක් තියෙනවා මේ මිලිලීටර 350යි මිලිලීටර 350යි මේ දෙක එකතු කරාම උත්තරේ වෙන්න ඕනි මිලිලීටර ලීටර 2යි මිලිලීටර 350ක් පැහැදිලි නේද මයි දුලපු තාලට එහෙනම් බලන්න අපි ඔයාලා තනියම මේ අභ්‍යාසය කරන්න එහෙනම් බලන්න දැන් ඉක්මනටම පුළුවන් තරම් ඉක්මනට කරන්න හරි නේද එහෙනම් ලීටර 1යි මිලිලීටර 650යි කියන්නේ ඔක්කොම කොච්චරද ලීටර 1යි මිලිලීටර 650යි
මිලිලීටර් 8025ක් කියන්නේ ලීටර 8යි මිලිලීටර් 25ක්. එහෙම නේද? හොඳයි. දැන් දුවේ පුතේ අද ඔන්නේ මම ඔයාලට ද්‍රව මනින ඒකක විදියට ලීටර මිලිලීටර කියා දුන්නා. අපි මේ භාජන පාවිච්චි කළා. ඒ දියර ප්‍රමාණය මැන්නා. ලීටර මිලිලීටර වලට හැරෙව්වා. මිලිලීටර ලීටර වලට හැරෙව්වා. ඒ වගේම ඔයාලා නිමානය කරන්න දුන්නා. මගේ පුතාලා දූලා හමු වෙන්න ආපහු දවසක එනවා. එතකන් ඔයාලා පෙළ පොත අරගෙන අර මං කියපු අභ්‍යාසෙත් කරන්න ඕනි. ඔයාලා සියලු දෙනාටම වාසනාවන්ත සතියක්. ආයිබෝන්.